කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළතුරු භෝග පරීක්ෂණ හා සංවර්ධන ස්ථානයේ මගින් ප්‍රධාන පළතුරු භෝග වෙනම උණු භාවිතා පළතුරු භෝග නිර්දේශ කිරීමක් සිදු කරනවා විශේෂයෙන්ම 2007 වර්ෂයේ පටන් උණු භාවිතා පළතුරු ඉදම් විශේෂයෙන්ම රබනෝ වනේ වනාශ්‍රිතව වැවෙන පළතුරු වර්ග ගෙම්මදුලට ගෙනල්ලා ඒවා ප්‍රචලිත කිරීම සහ ඒවා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් පටන් ගත්තා इति मेन मे वेडसटहन तुली मोर मसम मादंग एवगे फलतृभोग बहुमय अपे गेमिदुलट गेनेन समर्थुना मेहिम अद्यने सिदुकरला तोरागत प्रभेद अपे श्रीलांकीय जनतावट निर्देशित प्रभेद विधियट वगाव संधा निर्देश किरीम उत्साहकरा 2015 वर्षे मसम प्रभेद देखा अभी निर्देश समर्थुना गण्णोरु पलतृभोग परीक्षण संवर्धन स्थाने गण्णोरु मसंग इक नेत्तंग ग्रीन बिग्यन प्रभेदे सामान्य ग्रैम असूवक पमन हेटक असूवक पमन वेन राउम हेडते विशेषया अनितक अरलगम्मिल गण्णोरु मसंग देख कियन प्रभेदे ग्रैम पिहा खतलिया पमन वेनवा बरें प्रमाणेन कुडाई नमुत मेक दिगटी हेडेन वितु ප්‍රභේදයක් විදිහට තමයි නිදහස් කරේ. නමුත් මේක නිදහස් කරාන් පස්සේ අපේ ගොවි ජනතාව අතර ප්‍රචලිත උනේ ගන්නෝරු බ්‍රින්ග්ලික් බික් කියන මසම් ප්‍රභේදය. ඒ ප්‍රභේදයේ විශේෂ ලක්ෂණ කියනවා නම් මේක අමු කාලේ කොළපායතේ මතු පිටක් තියෙනවා ඉදෙනකොට ලා කොළපායත හැදෙනවා මැද විශාල බීජයක් තියෙනවා මේක සත් බීජයක් නෙවෙයි ඒක පැල කරලා අපිට ඒ වර්ගයේම පැලයක් ලබා ගන්න බැහැ පැල ප්‍රචාරණය ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන්ම බද්ධ පැල නිෂ්පාදනයක් තමයි සිදු කරන්නේ මේ බද්ධ පැල නිෂ්පාදනය සඳහා ග්‍රාහක නිෂ්පාදනයට අපි ගොඩක් ගන්නෙ දේශීය මසන් එහෙම නැත්නම් දෙබර කියලා හඳුන්වන මේ මස ප්‍රභේදය දෙබර බීජ ග්‍රාහක පැල නිෂ්පාදනය කර ගැනීම සඳහා තවර නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියලා තමයි මෙතන කතා කරන්නේ මේ තියෙන්නේ දෙබර බීජ මේකේ මාංශලේ ඉවත් කරලා මෙන්න මේ ආකාරයට අපි පිරිසුදු කරගත්ත දෙබර බීජ තියෙනවා මේක ඝනකම් බීජාවන්‍ය සහිතයි ඉතින් මේක ඇතුලේ තමයි අපි පැල කරන බීජ තියෙන්නේ මේක වෙන් කර ගැනීමේ ක්‍රම දෙකක් තියෙනවා මේ වගේ අපිට තුළු පැල ප්‍රමාණය නිෂ්පාදනය කර ගන්නවා නම් මේ ආකාරයට අපි මේක පිටියක් භාවිතයේ මේක තලලා අපේ බීජ වෙන් කර ගැනීම හැකියාව තියෙනවා නමුත් මේකේ පොඩි අවදානමක් තියෙනවා ඇතුලේ තියෙන බීජවලට යම් හානියක් සිදු වෙන්න පුළුවන් ඒක නිසා මහා පරිමාණයෙන් සිදු කරනවා නම් අපිට තවත් ක්‍රමයක් තියෙනවා මේ බීජ 200-300ක් විතර එකතු කරලා ජලයේ ගිල්ලලා රැයක් නැගෙන්න තියලා ආපහු පහොදා වේලෙන්න අරිනවා ඊට පස්සේ නැවත දිනයක් දෙකක් පමණ මේ විදියට පෙගීම සහ වේලීම මගින් මේ ඝනකම් බීජාවරණය පැලීමට ලක් කළා මේ මසම් බීජ වෙන් කරගන්න පුළුවන් මේ ආකාරයට සලාගත්ත සකසා වෙන් කරගත්ත මසම් බීජ තමයි මේ තියෙන්නේ මෙම බීජ තවන් කිරීම සඳහා අපි සූදානම් කරගන්නේ මොකද මේ වැලි තවානක් එතකොට මේක බීජ තැම්පත් කිරීමේදී තැම්පත් කරන බීජ අවිධිමත් ලෙස තැම්පත් වීම වලක්වීමටයි මේ විදිහට පොඟවලා අපි බීජය ඝනකම් වගේ අඟල් එකමාරක් පමණ ගැඹුර වෙන විදිහට තමයි දාන්නේ කියන්නේ අපි සාමාන්‍යයෙන් වැලි තවානක අඟල් භාගයක් පමණ ගැඹුරක් වෙන විදිහට මේ ආකාරයට බීජ එකින් එක තැම්පත් කරනවා ඊට පස්සේ අපි මේ වැලි වලින් මේක වහලා බීජ ප්‍රතිකාරකයක් විදිහට මතු පිට සුදුසු දිරිල නාශකයක් මගින් බීජ ප්‍රතිකාරකය කියන්නේ මේක ආවරණය කළා. වැලි තවානේ මාසයක් විතර යනකොට මේ බීජ පැල වෙනවා. ඊට පස්සේ තවදුරටත් මේක වර්ධනය වීම සඳහා තවත් මාසයක් පමණ වැලි තවානේ තියලා මතු පිට පස් එකයි වැලි කොටස් එකයි කාබනික පොහොර එකක් වූ පස් මිශ්‍රණයක් ඇතුළත් බඳුනකට මෙන්න මේ වගේ බඳුනකට මේව පැලේ අපි මාරු කරගන්නවා ග්‍රාහකේ එහෙම නැත්නම් මේ දෙබර බීජ පැලය මාස 6ක් විතර යනකොට මෙන්න මේ ආකාරයට වර්ධනය වෙලා තියෙනවා මේක කටු සහිතයි මේ දෙබර බීජේ කටු සහිතයි නමුත් අපේ ප්‍රභේදය කටු රහිත ප්‍රභේදයක් තමයි අපි අංකුරයේ විදිහට භාවිතා කරන්නේ
පද්ද කිරීම සඳහා ලබා ගන්න අනුජය තමයි මේ මතේ තියෙන්නේ මේක හොඳින් වර්ධනය වුණු හොඳින් පළදරන ලියාපදිංචි කර ඒ කියන්නේ අපේ බලාපොරොත්තු වෙන ගන්නවරු මසන් එක හෝ දෙක කියන ප්‍රභේදයේ නියම ලක්ෂණ සහිත ලියාපදිංචි කර ගහකින් ලබා ගන්න අනුජයක් වෙන්න ඕන ඊළඟට අපි මේ ගන්න අනුජය සාමාන්‍යයෙන් තෝර ගන්න ඕන හොඳට අංකුර 5ක් 6ක් සහිත අනුජය තමයි මේ සඳහා යොදාගන්නේ අපි මේක බද්ධ කිරීමට පෙර මේකේ කොළ කපලා ඒක අපි මෙන්න මේ ආකාරයේ එකක් තමයි අපි මේ ආකාරයේ අංකුර ටික පමණක් ඉතුරු වෙන්න කොළ ඉවත් කරලා බද්ධ කිරීම සඳහා යොදාගන්නේ ग्राहके अंगल पहाक पमन इहलिंग विधियट मे विधियट काटू इवत् अभी ग्राहके इहल कोटस कपला इवत् मे विधियट अंकुर पहाक इतुन अभी आगत अनुजय अभी सूदान करगण बद्दे सन्दा इट पे यही पहाल केरवरे अभी තියුණු පැල්මක් සහිතව සකස් කර ගන්නවා මෙම ග්‍රාහකයේ ග්‍රාහකයා හා සම්බන්ධ වීම සඳහා එය සූදානම් කර ගන්න ඕන මේ ආකාරයට අපි මේ ආකාරයට බද්ධ කරනවා ඊට පස්සේ පොලිතින් පටියක් අරගෙන මේක පහළ ඉඳන් ඉහළට තමයි අපි වෙලීම සිදු කරන්නේ ඒකලා එය තලින් තදින් වෙලලා ඊට පස්සේ මේ මතන් වලට තියෙන තව විශේෂිත කාර්යයක් තියෙනවා ඒක තමයි තව මේකේ අංකුර අවහිර නොවනසේ මුළු අනුජ කොටසම අපි පොලිතින් කවරයකින් ආවරණය කරනවා මෙන්න මේ ආකාරයට ඊට පස්සේ මේක සිංගල් ප්‍රොපගේටර් එහෙම නැත්නම් තනි ප්‍රොපගේටරයක් විදිහට අපි මේ වගේ පොලිතින් බෑග් එකක් ඉහලින් සීල් කරනලා එක පැත්තක් පමණක් විවෘතයි ඒ සීල් කරන පැත්ත උඩට තියෙන විදිහට මෙන්න මේ ආකාරයෙන් ඇතුල් කරලා මේක ග්‍රාහක සන්ධියට පහලින් හොඳින් වෙලනවා බද්ධ කිරීමෙන් පස්සේ සති දෙකකට විතර පස්සේ අපිට පුළුවන් දැක ගන්න මෙන්න මේ ආකාරයේ අංකුර මතු වෙලා තියෙනවා තනින් තන. ඊට අමතරව මේ සිංගල් ප්‍රොපගේටර් ඇතුලේ ජල වාෂ්ප රැඳිලා තියෙනවා දකින්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ අංකුර මතු වෙලා තියෙන නිසා මේ සිංගල් ප්‍රොපගේටර් එක අයින් කරලා මේ අංකුර වර්ධනයට අවස්ථාව සලසන්න. මාස 6ක් විතර යනකොට අපිට මෙන්න මේ ආකාරයේ අංකුර හොඳින් වර්ධනය වෙච්ච බද්ධ පෙළයක් ලබා ගන්න පුළුවන්. අපි ඒ අවස්ථාව විතර වෙනකල් මෙන්න මේ වෙලන ලද අපි පටිය ඒ ආකාරයෙන්ම පවත්වනවා. දැන් අපිට පුළුවන් මේ වෙලන ලද පටිය අයින් කරන්න. මාස 6ක් විතර ගත වෙනකොට සමහර බද්ධ පෙළවල යම් ගැටලුවක් තියෙනවා. අපි ග්‍රාහකේ විදිහට ඉලලාගත්ත දෙබර පැලේ අංකුර පැල වෙලා තියෙන්න පුළුවන් ඒක අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට කටු සහිත අංකුර ග්‍රාහක සන්ධියෙන් පහළ තමා මේවා වර්ධනය වෙන්න පටන් ගන්න. මේවා ඉවත් කරන්න ඕන අපි බද්ධ පැලේ ඉතුරු කර ගන්න ඕන හොඳ ලක්ෂණ සහිත කටු රහිත අනුජ කොටස් සහිත පැලේ පමණයි මේ පිළිබඳව යම් පොඩි අවධානයකින් මේ කටු රහිත කොටස හැම වෙලෙම ඉවත් කරලා පැලයක් නඩත්තු කිරීමට වග බලා ගන්න ඕන. මසම් පළතුරු පැලයක් බඳුනක සාර්ථක වගා කරන්නේ කොහොමද කියලා අපි මුලින් සල්කා බලමු. ප්‍රථමයෙන් අපි මේ සඳහා බඳුනක් සකස් කරනවා. මේ සඳහා සැහැල්ලු ප්ලාස්ටික් බඳුනක් වඩා සුදුසු. මේ බඳුන ලීටර් 35ක් 50ක් වගේ පරිමාවකින් තියනවා නම් වඩා සුදුසු. අඩි 2ක් 2.5ක් විතර උස බඳුනක්. මේකේ විස් කම්බේ අඩි අඟල් 18ක් වගේ තියනවා නම් වඩා සුදුසුයි. මොකද මේක දීර්ඝකාලීනව මේ බඳුනේ මේක නඩත්තු කරගන්න යන්න ඕනේ. ඒ වගේම මේ ප්ලාස්ටික් බඳු සැහැල්ලුයි. අපිට මේක පරිහරණය පහසුයි. ඒ වගේම තමයි බඳුන ඊට පස්සේ අපි සකස් කරගන්න ඕනේ. බඳුන සකස් කිරීමේදී මේකේ වැදගත් වෙන්නේ ජල වහන සිදුරු ඉතා වැදගත්. මේ සඳහා පත්ලේ සාමාන්‍ය සෙන්ටිමීටරයක වගේ ඝනකම තියෙන යකඩෝර කුරකින් මේ සිදුරු සාමාන්‍යයෙන් 7ක් 8ක් වගේ පතුලේ සාදා ගන්න ඕනේ. ඒ වගේම තමයි බඳුනේ මේ පත්ලේ සිට අඟල් 2ක් උඩින් තව සිදුරු 7-8ක් ඒ වගේ ප්‍රමාණයෙන් සාදා ගන්න ඕනේ. ඒකින් ජල සම්පාදනය ජල වහනය දියුණු කරන්න පුළුවන්. මාධ්‍ය වශයෙන් අපිට ගන්න පුළුවන් මතු පිටපස්සේ එකයි වැලී එකයි කොම්පෝස්ට් එකයි මිශ්‍ර කරලා සම අනුපාතින් මිශ්‍ර කරලා සකස්ගත්තු මාධ්‍යයක් තමයි අපිට මේක වැදගත් වෙන්නේ. ඊළඟ වර්ෂයේ මේ ආදි සකස් කරගත්ත පස්සේ මාධ්‍ය අපි ඊට පස්සේ සාමාන්‍ය මාධ්‍ය සාමාන්‍ය මේ සැහැල්ලු පසක් වෙන්න ඕන. මේ වගේ
සාමාන්‍යයෙන් අපිට අතින් විරකපුවාම මේව කරපුවාම සැහැල් වෙන්න ඕන ප්‍රමාණවත් තරම් ජලය තියෙන්න ඕන අපි බලමු දැන් මෙලෙස සකසාගත් බඳුනකට කොහොමද මේ බඳු මාධ්‍ය පුරවලා පැලේ සිටවා ගන්න කොහොමද කියලා බලමු සාමාන්‍යයෙන් අපි දැන් ඉස්සලා සිදුරු විදවගත් බඳුනේ පත්ලටම අර අඟල් එකහමාරක් අඟලක් වගේ ඝන විශාල ප්‍රමාණයේ උළු කැබලි තට්ටුවක් පත්ලටම අපි යොදා ගන්න සාමාන්‍ය අඟල් දෙකක් වගේ උස ප්‍රමාණයට තමයි අපි ඒක මේ දාන්නේ ඊට පස්සේ අපි මේ මතු පිට දානවා මේ අර අපි කොළරඩු තට්ටුව අර බා කියන්නේ දිරපු කොළ කොළ තට්ටුව අඟල් තුනක් විතර දාලා අපි ඊට පස්සේ අපි හරි කලින් සකසාගත් මාධ්‍ය බඳුනේ මේ ඉහළ මට්ටම දක්වාම පුරවා ගන්න ඕනේ. සාමාන්‍ය බඳුනේ ගැටේ සිට අඟල් දෙකක් විතර පිස්ස අවකාශයක් තියෙන ආකාරයට පුරවා ගන්නවා. යම්සි මට්ටමකට තද කරලා තමයි අපි බඳුන පුරවා ගන්න ඕනේ. බද්ධ පැලයක් අරන් අපි ඒක බඳුනේ මැදම සිටවා ගැනීම කරගන්න. ඊට පස්සේ අපි සාමාන්‍ය පරිදි ජල සම්පාදනය සෙවන සැපීම වගේ කටයුතු කරලා බඳුනේ පැලේ නඩත්තු කර ගැනීම කරගෙන යන්න ඕනේ. ඒ වගේ නඩත්තු කරගෙන යෑමෙන් අපි ගියාට පස්සේ අපිට සාමාන්‍ය මාස 3ක් විතර වගේ යනකොට තාර්ථක අස්වැන්නක් ලබා ගන්න පුළුවන් තුනකින් පටන් ගන්න අපි දීර්ඝ කාලිනව හොඳ අස්වැන්නක් ලබා ගැනීම හැකියාව තියෙනවා. වාණිජ වදාක් විදිහට මීට 6 පරතරේ පැල දෙකක් අතර වෙන විදිහට ශේෂ්ත්‍රය ස්ථාපනය කරලා හෙක්ටයාරකට පැල 375ක් පමණ ශේෂ්ත්‍රය ස්ථාපනය කරගන්න පුළුවන්. දිග පළල සහ උස සෙන්ටිමීටර් 60 වෙන වලක් කපාගෙන මෙම වලට මතුපිට පස් සහ දිරු කොම්පෝස්ට් සහ කාබනික ද්‍රව්‍ය එකතු කරලා වල කට මට්ටමටම පුරවගෙන ඊට පස්සේ අපි මේ නිර්දේශිත පළතුරු පැලයක් මසම් පැලයක් අපිට ස්ථාපනය කරගන්න පුළුවන්. බිම සිට වූ ශාකයක නම් අපි අඩි 3ක් විතර වැවෙනකල් ඉඩ දීලා ඊට පස්සේ අග්‍රස්ථාන කොරේ අයින් කරලා දිශා 3කට විහිදලා යන විදිහට පැතිරලා යන විදිහට ගහක අතු වැඩෙන්න ඉඩ ආරීලා අනිත් ඒවා අයින් කරලා කප්පාදුව කරලා ගහ නඩත්තු කරගන්න ඕන ගහක් පුහුණු කරගන්න ඕන ඊට පස්සේ සෑම අස්වනු වාරයකින් පස්සෙම ශාකයේ අනවශ්‍ය අතු දිරාගිය රෝගී සහ ඒ වගේ අතු ඉවත් කරලා ගහ කප්පාදුවක් සිදු කිරීම අත්‍යවශ්‍යයි. නෑම් ටික පසක් නම් අපිට අලුහුණු ග්‍රෑම් 500ක් විතර වගාව ස්ථාපනය කරන්න සති දෙක තුනකට කලින් එක් කරලා අපිට පසේ ස්ථායී භාවය වැඩි කරගන්න පුළුවන්. මසම් පැලේ ශේෂ්ත්‍ර ස්ථාපනයේට දින දෙකකට තුනකට පෙර නිර්දේශිත පොහොර මිශ්‍රණය පස්සමක කලවම් කරලා අපේ අදාළ වලට එකතු කරනවා. ඊට පස්සේ මාස 6කට වඩා නිර්දේශිත පොහොර මිශ්‍රණය යොදීම සිදු කරනවා. පැලයක් හිටවලා අවුරුදු දෙකහමාරක් දෙකක් ඇතුළත පළවෙනි මල් පිපීම සහ අස්වැන්න අපිට ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම මේක වසර 5-6ක් විතර ගත වෙනකොට ගසකින් ගෙඩි 2000ක් 3000ක් වගේ ප්‍රමාණයක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මසන් වලට ප්‍රධාන වශයෙන්ම පළතුරු මැස්සාගේ හානිය තමයි අපි දැකලා තියෙන්නේ. මේ සඳහා අපිට ඇමක් භාවිතා කරන්න පුළුවන්. මේවා වෙළඳපළේ ලබා ගන්න තියෙනවා. ඒවා ශාකයේ තැන් කිහිපයක එල්ලලා තිබ්බම පිරිමි පළතුරු මැස්සන් ආකර්ෂණය කරන මෙම ඇම මගින් මේ පළතුරු මැස්ස පාලනය කරගන්න පුළුවන්. ඊට අමතරව ගහ අවට වැටුණු ගෙඩි සහ වෙන අපද්‍රව්‍ය තියෙනවා නම් ඒවා ඉවත් කරලා පිරිසිදුව පවත්වා ගැනීමට මෙම සතුන් පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. ලංකාවේ වර්තමානයේ ඩොලර් හිඟයකට මුහුණ පාලා තියෙන අවස්ථාවක අපේම දේශීය නිෂ්පාදන තුලින් අපිට ජය ගන්න මේක හොඳ අවස්ථාවක්. අවශ්‍ය තාක්ෂණික ඥානය සහ තාක්ෂණික ක්‍රමවේදයන් අපිට හඳුන්වලා දෙන්න අපි සතුයි. අපි ඒ සඳහා හැම වෙලෙම සූදානම් වෙනවා. ගන්නෝරෝ පළතුරු භෝග පරීක්ෂණ හා සම්වර්ධන ආයතනයේ මගින් අපිට කතා කරන්න මේ සඳහා අපේ දුරකථන අංකය 081 2388 387.